ඒක බොහොම උත්සාහයෙන් සිහිපත් කරනවා. ඒක අපේ ධර්මයට අපේ අපේ බුද්ධිය දිනු කර ගන්නා වූ පුත්‍රයන්ට පහත්ම බාධාවක් පිටින් මම දකිනවා. සමහර කෙනෙක් කිවරු වගේම සමහර දිගන්තාවද ධර්මය බොහොම විකෘති විදිහට දේශනා කරන්න පටන් ගන්නවා. අපි ඒකට ස්වාමීන් වහන්සේ උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මේ නේද ඔබේ ලකින ධර්මයේ ධර්මයේ තියෙන ගැටලුව නිමේ අවබෝධ කරගන්න. තේරුණාද? ධර්මයේ තියෙන ගැටලුව නිමේ අවබෝධ කරගන්න. ඔබ ඔය කියපු සියල්ලම තමයි ධර්මයේ කියලා කියන්නේ. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සියලුම සම්මා සම්බුද්ධ ශාසනය අනිත්‍යයි. තේරුණාද? ඒ ශාස්ත්‍රයේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අනිත්‍ය වෙන දෙයක්මයි. දැන් අපි මම බෝධිසත්වයෝ ගැන ඉස්සෙල්ලා මතක් කළා. එතන බලන්න ඉතින් බෝධිසත්වයන් දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී අර දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරි අර මඩ වතුරක වැතිරුණා. මඩ වතුරක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේට පාපිස්තාවක් වුණා. නේද? එතකොට මේ දීපංකර බුදුරජාණන් වහන්සේට පාපිස්තාවක් වුණ වෙලාවේ අපේ බෝධිසත්වයන්ගේ හිතේ ඇති වුණා වූ විඳින් නිත්‍ය දානිත්‍යද? ඈ? නිත්‍ය දානිත්‍යද? අනිත්‍යයි. මොනසා විදීම් කන්දරාවක් එවෙල ඇති වෙන්නේ නැද්ද? ඈ සම්මා සම්බුද්ධත්වයේ පතා මොනසා විදීමක් එවෙලා ඇති කරගන්නේ නැද්ද? එතකොට බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වෙන්ට ඔබ අහවල් කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ දුන්න අවස්ථාවේ අපේ බෝධිසත්වයාණන් වහන්සේ තුල ඇති වූ විදීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මේ බව ගමනේ ආපු ගමනේදී ඇස් ගලව ගලවා දන් දෙද්දී ඇති වුණා වූ විදීන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මේ මහ සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිර ධාතුව දන් දෙද්දී ඇති වුණා වූ විදීන් නිත්‍යද අනිත්‍යද? මේ මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දෙද්දී ඇති වුණා වූ විදීන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අර හය අවුරුද්දක් දුෂ්කරත්වය අතර වෙලාවේ ඇති වුණා වූ විදීන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. එතන බලන්න මේසා අයෝමිය චරිතය. සාරා සංක කල්ප ලක්ෂ ගාන දස පාරමී ධර්මයන් පුරාමින් ආපු මේ චරිතය මේ අයෝමිය සම්මා සම්බුද්ධ චරිතයේ නිත්‍ය ද අනිත්‍යද? අනිත්‍යයි. අර පිරිනිවන් මංචකේ අවසානයේ හුස්ම දිගේ යන වෙලාවේ පිරිනිවන් පාන වෙලාවේ ඒ සියල්ල අනිත්‍ය භාවයටපත් වෙලා කියා. තේරෙනවද? එතන උන්වහන්සේ දේශ සාරා සංක කල්ප ලක්ෂයන් පෙරුම් කුල ලබා ගත්තා වූ ප්‍රඥාවේ බලය ඒ ප්‍රඥාවේ ශක්තිය තුළින් දේශනා කොට වදාලා වූ ධර්මයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. කාම සංදිත්තිකෝ තියෙනවා. නමුත් මේකත් අනිත්‍ය වෙනවා. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ ශාසනයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වෙලා කියනවා. නේ? අරස අයෝමේ ගුණයන්ගෙන් පිරලා තිබ්බ අර මහා සංඝරත්නයේ නිත්‍ය වුණා අනිත්‍යද? ඒවා සියල්ල අනිත්‍ය වෙලා එතකොට මේසා අයෝමී චරිතයක් මේ බුදුරජාණන් වහන්සේගේ රූපය කියන කාරණේ නිසා සකස් වුණා වූ අනිකුත් සියලුම විදීම් කියන කාරණා අනිත්‍ය නම් තේරෙනවද? ඉතින් අලුත් ඒ තව මොකක්ද නිත්‍ය වශයෙන් දකින්න? අපේ පන්සලේ ස්වාමීන් වහන්සේ කියන දේ නිත්‍යයි කියලා ගන්න පුළුවන්ද? ඉතින් ඒක තමයි ධර්මයේ නේ. එසා මෙහෙම නෙමෙයි දැන් ඉස්සරහට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මෙහෙම මෙහෙම කියලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10 කියන තැනද එනවා. එතකොට මානුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10ක් වෙනකව කොච්චර කාලය ඇයිද කියන්න කල්පනා කරලා පරමායුෂ අවුරුදු 10ක් වෙනකන් කොච්චර ඇයිද කියන උත්තර දෙන්න පුතේ කොච්චර දරුවෝ 2500 තව කියන්න කව පරමායුෂ අවුරුදු 10ක් වෙනකන් කියන්න කොච්චර කාලය ඇයිද ඈ 1500 දැන් මේ හේතුදී අපි ඒක අල්මානවා උත්තරේ නම් හරි ඉතින් ඔයාලා ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටී කී අවුරුදු 2600කට කාලේ එතකොට මේ 2600 කාලය තුල ආවිෂාදකි මොකද ඒ කාලේ අවුරුදු 120ක් තමයි පරමාර්ථ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අවුරුදු 120ක් ජීවත් වුණා බාකුල මහරහතන් වහන්සේ විතර විශේෂ කුසල හේතුව නිසා අවුරුදු 160ක් නමුත් එදා පරමාර්ථ අවුරුදු 120ක් එතකොට මේ 120යි කියන තැන දැන් මේ 65කට වගේ වයින් අවුරුදු වගේ 2600 කියන. ඉතින් මේ ගෙවි ගිය අවුරුදු 2600 කියන්නේ මාත්‍ය මේ ලෝකයේ ස්වභාවිකත්වය තුල ගලා ගියා වුණු ලෝකයක්. වසවිස රසකාරක කුමිනාශක බෝම්බ පරමාණු තිබ්බේ. නමුත් අදින් පස්සේ දිවෙන්නා වූ ලෝකයේ විකෘතිය.
නේද? ඒ විකෘති ලෝකයේ තුන මාත්‍ර ඉතුරු අවුරුදු 55 අර වෙන තව අවුරුදු 1500ක් යන වෙන්නේ හේතුඵල ධර්මයන් නම් දකින්න. හේතුඵල ධර්මයන් නම් මේ දකින්න. තේරෙනවද? මෙතන වෙනසයි කියන්නේ දැන් 60ක් ගන්නවා. එන තව 55ක් අඩු වෙන අවුරුදු මේ දැන් අදින් පස්සේ දීවෙන්නා වූ ලෝකේ මා විශ්ව ලෝකයක්. තේරෙනවද? වසවිසෙන් රසකාරක ගුමිනාශක වලින් ඔය සියල්ලම ගහන ලෝකයක්. එහෙනම් දැන් ඔතෙන්ට එන්න ගුරුවරයාන්සේ කියන පරමාර්ථ 10ක් කියන දැන් කියනවා. ඒ පරමාංශ 10 කියන තැනදී මුර්ග සංඥාව සකස් වෙනවා. මුර්ග සංඥාව මනුෂ්‍යය. මනුෂ්‍යයා කවමනුෂ්‍යයෙක් දකින්න මුර්ගෙක් කියලා. තිරිසනෙක් කියලා. මරා ගන්නවා කියලා. මේ පෘථිවිය හේ ඉලක් වෙනවා කියලා. තේරෙනවද? දැන් එතනින් අපි යනවා. තේරෙනවද? දැන් මේ දීඝ අවස්ථාව තමයි අපි මේ ලෝකෙ දකින්නේ. දැන් පරමාංශ 10 කියන තැනට යනවා කියන්නේ ඒක උඩ අවුරුදු 5ක් වෙනකොට යා ගල්වේ විහි කරනවාම කියලා. 6 වෙනකොට යා මුළු ප්‍රමිතිය ලබලා අත වෙනකොට දැන් සාමාන්‍යයෙන් ගෙහන් ගලුවේ කවුරු 8 වෙනකොට 9 වෙනකොට වැඩි විදියටපත් වෙනවා. ඒ අර අවුරුදු 8ේදී 7ේදී වැඩි විදියටපත් වෙනවා කියන්නේ යාට ධර්මයේ දරාගෙන මේ ශක්තිය තියෙනවා. නමුත් සමාධිය තාම එතෙන් දෙන්නේ නැහැ. ඇයි? සීලයේ සමාධිය සමාධිය තුල සීලයේ සමාධියෙන් බැහැර වෙලා දුස්සීල වෙනකොට මිනිස්සයා එතෙන්ද දැන් තිරිසන් ලෝකයේ සීලයේ නැහැ. ඒ නිසා තිරිසන් ලෝකයේ එතෙන්ද යන්න මනුෂ්‍යයා තාම එතෙන්ට යන්නේ නැත්තේ මනුෂ්‍යයා තුල තාම සීලය තියෙනවා. දුස්සීල වෙනකොට මනුෂ්‍යයා එතෙන්ට යනවා. එහෙනම් පුතේ අවුරුදු 5 වෙනකොට දරු හදනවා කියන කාරණේ තව ගොඩක් ඇදලා යන්න වෙන්නේ. ඒසම් බයන්නක තැනක් අපි ඉදිරියේ තියෙනවා. තේරෙනවද? ඉතින් එතනදී ධර්මයක් නැහැ. ධර්මයක් ඒ කාලේ නෙමෙයි දැන් කාසාය කන්ද කළා කාලේ වෙනකොට ධර්මයක් නැහැ. නිකන් සාමාන්‍ය මේ ප්‍රතිරූප අපි රූපයක් විතරයි දකින්නේ. තේරෙනවද? ධර්මයක් කියන කාරණේ නැහැ. ලක්ෂණයක් ලා මේ ධර්මයේ ලක්ෂණ විතරයි දකින්න අවශ්‍ය නැහැ. චතුරාර්ය සත්‍යයක් ඇහෙන්නේ නැහැ. පරිණිසම්පාදයේ සත්‍යබෝධියන්ගේ ඇහෙන්නේ නැහැ. ආර්ය සංගය මාර්ගයක් ඇහෙන්නේ නැහැ. ඒසා දුර්වල තැනකට යනවා. ආයමත් පුතේ මේක අවුරුදු 10කට පරමාවශ්‍ය වෙලා අවුරුදු 80,000ක් තියෙන මිනිස්සු බිහි වෙන්න ඕනේ සීලයේ. දුස්සීල බාලය විසින් අවුරුදු 10කට අඩු කරනවා. සිල්වත් බාලය විසින් අවුරුදු 80,000කට ඒ අවුරුදු 80,000 කාලේ තමයි මෛත්‍රී බෝධිසත්වය පහළ වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු ලක්ෂ ගානක පුතේ ධර්මයේ ශූන්‍ය කාලයක්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැහැ. ඒ අවුරුදු ලක්ෂ ගානේ බුදුරජාණන් වහන්සේ නම ධර්මයක් නැහැ. නේද? එහෙනම් දැන් මේ කියන කාමයේ අපි කොච්චර සතුට වෙන්නේ? නේද? මෙතන දුක් වෙන දෙයක් නැහැ. එහෙනම් දැන් මේ කියන තැන සතුට වෙන්නේ. සතුට වෙලා මේ මොහොතෙන් ගන්න තියෙන උපරිම බලය ඒකයි කියන්නේ මෙතන ගැටි ගැටයක් නැහැ මේක නිවැරදි කරන්න කිසිම වැඩක් නැහැ මේක නිවැරදි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නිවැරදි කිරීම නෙමෙයි කියලා ගැටීම නෙමෙයි කියලා යුත්තේ මේ නිවැරදි ගැටි මේ ස්වභාවය රැකලා පුකේ අපි මේකේ ලෝකයේම කමටහන කරගෙන ලෝකයටම හොරෙන් අපි මේකෙන් ගැලවිලා යන්න ඒක තමයි දක්ෂභාවය ඒක තමයි දක්ෂභාවය බුදුරජාණන් වහන්සේ පුතේ ශාසනය ආරක්ෂා කරගන්න ගියේ නැහැ විනය පැනෙව්වා නම් අවසාන වෙලාවේ අර ආයු සංස්කාරය අතරින වෙලාවේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය නම් තිබුණ ආනන්ද ස්වාමීන් වහන්සේලා ආව ඉදීමක් කළ තව අවුරුදු 40ක් ජීවත් වෙනවා. කල්පයක් අවශ්‍ය ජීවත් වෙනවා. කල්පයක් කියන්නේ පරමායස අවුරුදු 230ක්. ආනන්ද ස්වාමීන් වහන්සේට නිකන් හරි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා මතක් කිරීමක් කළා නම් ආනන්ද මම මෙහෙම ප්‍රකාශයක් කළොත් ඔබ මෙහෙම කියන්න කියලා තව අවුරුදු 40ක් ජීවත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කළේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ශාසනය තනිත් වූ වෙනවා. මං තව අවුරුදු 40ක් ජීවත් වුණා නම් උන්වහන්සේට පුතේ අහන්න ලැබෙන්නේ උන්වහන්සේ කැමති කරන දේවල් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත දැම්මත් උන්වහන්සේට කැමැත්ත අකමැත්ත කියලා දෙයක් තියෙනවා. රහතන් වහන්සේට කැමැත්ත අකමැත්ත කියලා දෙයක්. රහතන් වහන්සේ සත්පුරුෂයින්ද කැමති. අසත්පුරුෂයින්ද රහතන් වහන්සේ කැලේට කැමති. නගරේට නම් රහතන් වහන්සේ සත්පුරුෂයාට කැමති අසත්පුරුෂයාට අකමැති කියලා ඒකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ කැමැත්ත අකමැත්ත කියලා. එන බුදුරජාණන් වහන්සේ ඒ අවුරුදු 40 ජීවත් වුණා නම් බුදුරජාණන් වහන්සේම දන්නවා උන්වහන්සේ කැමති කරන දේ නෙමෙයි උන්වහන්සේට රකින්න. මොකද ඒ වෙනකොට භික්ෂුන් වහන්සේලාට විනය කාරණා 227ක් පනවලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරමටම වැරදි කරා. භික්ෂුණී වහන්සේලාට විනය කාරණා 308ක් පනවලා තියෙනවා. ඒ තරමටම වැරදි කරා. උන්වහන්සේ දන්නවා එනම් මම මේ අවුරුදු 40 හිටියනම් පුතේ උන්වහන්සේ කැමති කරන දේ නෙමෙයි රකින්න බැරි. ඒස උන්වහන්සේ මේ ශාසනය රකින්න කියලා ඒ අවුරුදු 40 ගත්තේ නැහැ. ඒ නිසා ඇයි මේ ගත්තේ මේ ශාසනය අනිත්‍ය වෙනවා කියලා උන්වහන්සේ දන්නේ. ඒ නිසා ඒ අනිත්‍ය වෙන දේ දැකලා හුතේ අපි මේ ශාසනය ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්න ඉක්මන් වෙන්න ඕනේ. ඒක තමයි මූලික දේ. නිවැරදි කරන්න දෙයක් ලෝකේ කොතනකවත් නැහැ. ලෝකේ නැවැරදි වෙන්නේ නැහැ.
මොකද පරමාර්ථ 10 කියන දැන්ට යන්න ඕනේ. අදට වඩා ලෝකේ කවදාකවත් හිත නිවැරදි වෙන්නේ නැහැ. Nibadee